අද ලොකුවට කතා කරන ඒවා මොනවද? පළවෙනි එක දේශප්‍රේමී. ඒගොල්ලෝ දේශප්‍රේමී, අපි දේශද්‍රෝහී. ඕක තමයි ලොකුවට කියාගෙන යන්නේ. දැන් මොකද්ද මේකේ தත්ත්වය? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමරිකන් පුරවැසියෙක්. තාමත් ඇමරිකන් පුරවැසියෙක්. එතුමා ඒකෙන් මං අයින් වෙනවයි කියලා එතුමා ප්‍රකාශ කරපු බව ඇත්ත. හැබැයි ඇමරිකන් රජය තාම නිල නිවේදනය කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි කියලා. එතුමා ඇමරිකන් පුරවැසියකම ගත්තාම කොහොමද කිව්වේ? දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඇමරිකාව වෙනුවෙන් රකින්නවා කියලා පොරොන්දු වෙලා තමයි අපේ හාමුදුරනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ දියුරුම දීලා ඇමරිකන් කොඩිය රකින්න තමයි ඒ පුරවැසියකම ගත්තේ. එතකොට හම්බන්තොට හැදිලා වැඩිච්ච ගෝඨාභය ලොස් ඇන්ජලීස් නගරයට ගිහිල්ලා එතනින් ඇමරිකන් පුරවැසියකම ගත්තා. දැන් ඇමරිකන් පුරවැසියකම එතුමාට දෙවෙනි උනේ මොකටද? අර එතුමල්ලගේ පවුලේ කට්ටිය උදේට හම්බ වෙලා වරික සභාව, ඒ වරික සභාවෙන් තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවායි කරනවායි කියලා පසුගිය අප්‍රේල් මාසේ. අන්න එතකොට තමයි එතුමා ඇමරිකන් පුරවැසියකම ඇතෑරියේ. ඒ කියන්නේ ඇමරිකන් පුරවැසිකම දෙවෙනි වෙන්නේ ලංකාවේ ජනාධිපති ධූරයට විතරයි මිත්‍රවරු. අන්න එතුමගේ දේශප්‍රේම. අන්න ඒකයි එතුමගේ දේශප්‍රේම. හම්බන්තොටින් යුද්ධයේ අවස්ථාවේදී මට යුද්ධ කරන්න බෑ, මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා රටෙන් ගිය මිනිහා ඒක අතෑරියේ රටේ ජනාධිපති වෙන්න බලාගෙන මිත්‍රවරු. මේකට ලොකුවටම සතුටු වෙන්න වෙන කවුරුවත් නෙවෙයි, ඇමරිකන් කාර්ය. ඇයි? ඇමරිකන් කාරයන්ගේ මේ ලෝක ඉතිහාසයේ මිත්‍රෝනේ ඇමරිකන් පුරවැසියෙක් මේ වගේ රටක ජනාධිපති කෙනෙක් කරගන්න මොඩියෝරලා ක්ලාස් කියලා ඉන්නවා කියලා දැක්කහම ඇමරිකාවට, යැන්කින්ට, CIAකට, නේටෝයකට ඊට වඩා ලොකු සතුටක් තියෙනවා. දැන් මේ අපිටත් එනවා පොඩි පොඩි සතුටවල්. ලාංකිකයෝ ගිහිල්ලා ඉතාලියේ නගර සභාවට තේරුණායි කියලා ඇහුවහම, එංගලන්තේ නගර සභාවට කවුන්ටියකට තේරුණා කියලා ඇහුවහම, ඇමරිකාවේ සෙනෙට් සභාවකට කොහේ හරි ගියා කියලා ඇහුවහම අපරාධ ලොකු සතුටක් එනවා. අපරාධ ලොකු සතුටක් එනවනේ. ඒ වගේ ඇමරිකන් කාරින්ගේ සතුටක් එන්නේ නැද්ද? ලංකාව වගේ පොඩි රටක මෝඩයෝ රැලා ඇමරිකන් පුරවැසියෙක්ව රටේ ජනාධිපති කරන්නේ යනවායි කිව්වහම උන්ට සතුටක් එන්නේ නැද්ද? අපි ඒක නිට දෙනවද නැද්ද කියන එකයි තියෙන්නේ. දැන් අපේ අපේක්ෂකයා කොහොමද? අපේ අපේක්ෂකයා මේ රටේ ඇමති කෙනෙක්ගේ පුතෙක් හැටියට ඉපදුනේ. ඒ වගේම එතුමා රාජකීය විද්‍යාලයට ගියේ, එතනින් එංගලන්තයට, එතනින් ඇමරිකාවට. ඇමරිකාවෙන් ආපු මිනිහාට තිබුණා ඔය නාමල් බේබිලා, අනුර බණ්ඩාරනායකල කලා වගේ තාත්තගේ බූදලේට යන්න මැද කොළමින් ඡන්දෙ ඉල්ලන්න තිබුණනේ. අනුර බණ්ඩාරනායක මහත්තයා අත්තනගල්ලේ නාමල් බේබි තංගල්ලෙන් බෙලියත්තේ ඡන්දට ආවා. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ රාහුල් ගාන්ධි ඉල්ලන්නේ තාම ආච්චි අම්මගේ සීට් එකේ ඇමති එකේ. මේ පරාදයි. හැබැයි රාහුල් ගාන්ධි ඉල්ලන්නේ ආච්චි අම්මා ඉන්දිරා ගාන්ධි තර කරපු සීට් එකේ. මිටෝරු. නමුත් මේ තරුණයා තීරණය කළා මෙතනින් යන්න හම්බන්තොටට. හම්බන්තොට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුව, රාජපක්ෂවරු 1936 ඉඳන් බලකොටුව ගිහිල්ලා එතන කටයුතු කළා. එතකොට කවුද වැඩි දේශප්‍රේමී? හම්බන්තොටින් ලොස් ඇන්ජලීස් ගිය මිනිහද, නැත්තම් නිව්යෝක් වලින් මැද කොළඹ අතහැරලා හම්බන්තොට ගිය මිනිහද මිටෝරුනි වැඩිෙන් දේශප්‍රේමී? ආ, නික හිතලා බලන්න වැඩියෙන් දේශප්‍රේමී කවුද කියලා. ඊළඟට විනය කරුක රටක් හදපන්. විනය මිත්‍රෝරුනි පවත්වාගෙන යන්න පුළුවන් ඕන ක්‍රමයකට. දැන් ප්‍රභාකරන් අර වන්නිය අල්ලන් ඉන්න කාලේ ටොපර් එකට විනය පවත්වාගෙන ගියේ. එකෙක් හොරකම් කරන්නේ, මාර්ග නීති අකුරට කඩ කර අකුරට පවත්වාගෙන යනවා. විනය පවත්වාගෙන. ඇයි? විනය කඩකොළොම් මරන්නේ. ඉතින් ඒ විදිහේ දණ්ඩණයට යටත් වෙච්ච ඒකාධිපතියන්ගේ රටවල වල විනය හොඳට තියෙනවා මිත්‍රෝ. ඒක නෙවෙයි විනය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක විනය පවත්වාගෙන යාමයි අතිශය වැදගත් මිත්‍රෝනි. අද අපේ මේ සමහරු කියනවා මේ හැමතැනම උද්ඝෝෂණ, රටේ හැම අහකම උද්ඝෝෂණ කියලා. දැන් උතුරු කොරියාවේ උද්ඝෝෂණ තියෙනවද? උතුරු කොරියාවේ උද්ඝෝෂණ තියෙනවද? නෑ. ඇයි? ප්‍රශ්න නැතුවද? ප්‍රශ්න තියෙනවා උද්ඝෝෂණ කරන්න බෑ, බෙල්ල කපනවා. දැන් එහෙම රටක්ද මේ රටට ඕනේ? ඒකද මේ විනය කියන්නේ? මිත්‍රෝනි, අපි ආන්නේ තාම සුළු ප්‍රශ්නයක්. තමන්ගේ හැඳුනුම්පත අඩංගු ෆයිල් කවරේ, තමන්ගේ පාස්පෝර්ට් එක අඩංගු ෆයිල් කවරය
උස්සපු මිනිහගෙන් රටට බලාපොරොත්තු වෙන්න පුළුවන් විනය මොකද්ද? මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් විනය? කිසිම විනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මතක තියාගන්න මිත්‍රවරුනි, හමුදාවල රෙජිමේන්තු විනයක් එන්න යන්නේ. මම කියනවා ප්‍රාදේශීය ලේකම්ලට, දිසාපතිලට, රාජ්‍ය අංශයේ සේවකයින්ට, අද මේ ගෝඨාභය මහත්තයා පස්සේ ඉන්න එතම් හමුදා නිලධාරීන්, ඒගොල්ලෝ රණවිරුව හැටියට කෝට් ඇඳගෙන හිටියට ජාවාරංකාර පිරිසක් පැහැදිලිව අපි කියනවා මේ රටේ රණවිරුවත් ඉන්නවා, මිලිටරි ජුන්ටාවකුත් ඉන්නවා. ඒ ජුන්ටාව අද හිතන් ඉන්නවා මේ රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා මේ රාජ්‍ය ආයතන තමන් අතට අරගෙන මේවා කරගෙන යන හැටි. නාගරික සංවර්ධන අධිකාරිය ගැන පම්පෝරි ගැහුවට 7000 හමුදාව නිලධාරී එතන දාලා දුන්නා. තනකොළ කපන්න, කොළඹ කුණුවා දින්න, ඇලවල් සුද්ධ කරන්න නාවුක හමුදාව දාලා තිබුණා. අද අපි මේ කටයුතු ඔක්කොම කරගෙන යනවා එක හමුදා සෙබලෙක්වත් නැතුව. මේ යුගය නැවත ඔන්නම් රාජ්‍ය සේවකයාට, මේ යුගය නැවත ඔන්නම් මේ විනය නැවත ඔන්නම් මේ මිලිටරි ජුන්ටාවට රට ගෙනියන්න ඔන්නම් කමක් නැහැ දන්නේ දුන්නද කියලා අපි කියනවා. ඊළඟට දක්ෂ කළමනාකාරීත්වය. මා දක්ෂ කළමනාකාරීකෙකුළු මේ ගෝඨාභය රාජපක්ෂ. බලාත්පාලන ආයතනයක ප්‍රාදේශීය සභාවක නගර සභාවක මන්ත්‍රී කෙනෙකුත් නෙමෙයි. අඩුම ගානේ පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ගිහිල්ලා නැහැ. ලේකම්කම තමයි කොලේ. දැන් කෙලින්ම ජනාධිපති වෙලා කළමනාකාරීත්වය කරන්න යනවා. ගෝඨාභය මහත්තයා හිටියා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් හැටියට. සභාපති හිටියේ යාගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ. මොකද උනේ ශ්‍රී ලංකන් එකට? එදා එමිරේට් සමාගම මිලියන් 14000ක් ලාභ ලබන ආයතනයක් බාර දුන්නේ 2008 දී. ගෝඨාභය මහත්තයා ශ්‍රී ලංකන් එක ගත්තහම මොකද උනේ? අද මිලියන් නෙවෙයි බිලියන් 250ක් පාඩුයි. මේ රටේ හැම මිනිහෙක්ම 12500කට ණයකලා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විතරක්. බල්ලගේ නැරියා බොයින් යාන, පෙම්වතිය ඕන වුණාම හරෝලා වුණා ගුවන් යාන, නටන්න තියෙන නාඩගම් ඔක්කොම කරා. කුමා ස්ටිකර් එකකට විතර කටවුත් ගහන්න කෝටි 45ක් දුන්නා ශ්‍රී ලංකන් එකේ. මෙන්න කළමනාකාරී. ඊළඟට මිහින් ලංකා කියලා ආයතනයක් තිබුණා. අහලා ඇති. ඒ මිහින් ලංකා කියන ගුවන් සේවයට සභාපති කවුද? නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මොකෝ දැන් මිහින් ලංකායකට උනේ? අන්තිමට මිහින් ලංකායකට ගුවන් යානත් නැහැ, මිනිසුත් නැහැ. පුටු සැටියක් විතරයි ඉතුරු වුණේ. බිලියන් ගාණක්, මිලියන් දහස් ගාණක් විනාශ කළා. රුපියල් 56000ක පුටු සැටියක් විතරක් ඉතුරු කරපු කළමනාකාරීත්වය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කළමනාකාරී. නාගරික සංවර්ධන අධිකාරී දිනේෂ් ගුණවර්ධන වම් නැහැ, ඉන්න කාලේ කරපු සංවර්ධනයකුත් නැහැ. නමුත් නාගරික සංවර්ධන අධිකාරියට ඔහේ යන්න ඉඩ දීලා තිබුණා. දැන් කොළයි කියන කොල්ල මොකද කළේ? මිලියන් 39000ක ණයක් කරා නාගරික සංවර්ධන අධිකාරිය. මිලියන් 39000ක ණය. අපි තමයි මේ නාගරික සංවර්ධන අධිකාරියේ ණය ගෙවලා ලාභ උපයන තැනක් බවට පත් කළා. ඒක ගොඩනගලා දුන්නා. මේ ගෝඨාභය මහත්තයා විතරක් නෙමෙයි, බැසිල් මහත්තයා, චමල් මහත්තයා, මහින්ද මහත්තයා, මේගොල්ලෝ කවුරු හරි හදපු එක රාජ්‍ය ආයතනයක් තියෙනවා නම් පෙන්වන්න කියලා අපි කියනවා. එදා මම ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ කළා 6 මාසෙ. මේකේ ජයග්‍රහණය පෙන්වන්න මම මහින්ද මහත්තයා එන්න කිව්වා අමාත්‍යංශයට. ඇවිල්ලා මේක බලලා එළියට යන ගිහි ගමන් අපේ මාධ්‍ය විදුලි කිව්වා විදුලි බල මණ්ඩලයේ ලාභයි කියලා. එහෙම කොහෙවත් නිවුස් දානව නෙවෙයි කියලා. අන්න ජනාධිපතිතුමා එකට සලකපු හැටි. දැන් මේ මොකද්ද දිනමින පත්‍රයේ ලොකුවට මහින්ද මහත්තයා මට උපදෙස් දුන්නයි කියලා මහජනයාගේ ඒ ආයතන ලාභ උපයන්න අපි යොදාගන්නේ නැහැ කියලා මට උපදෙස් දුන්නා. අනේ ඇත්තටම නායකයා ආඩම්බර වෙන්න ඕනනේ. අවුරුදු 15ක් පාඩු වෙච්ච ලංකා විදුලි බල මණ්ඩලයේ 6 මාසෙ මිලියන් 5000ක ලාභයක් ඉපෙවුවම ලාභ එන්නේ පෙයි ආඩම්බරයක් නායකයාට. ඒ වුණොත් එහෙමයි කලේ. ඊට පස්සේ ඒක පාඩු කරවන්න අපිට ගහන්න කරන්න තියෙන හැමදේම කළා. මිත්‍රෝරුනි, ඒක නිසා මම කියන්නේ හදපු එක රාජ්‍ය ආයතනයක් නෑ. අර කිසා ගෝතමීට අපටක් වාගෙන එන්න කිව්වා වගේ නොමල ගේකින් රාජපක්ෂවරුන්ගේ සූර කළමනාකාරීත්වයෙන් හදපු එක රාජ්‍ය ආයතනයක් අරන් ඉන්න කියලා, එක ලාභෝපයපු තැනක් අරන් ඉන්න කියලා අපි කියන්න කැමතියි මිත්‍රෝ. කළමනාකාරීත්වය ගැන කතා කරමු. ඊළඟට
අද ලොකුවටම කතා කරන්නේ මොකද්ද? රණවිරුව යුද ජයග්‍රහණය ගැන. අනේ අපි දන්නේ යුද්ධ ගැන. අපි දන්නේ මාවිල්ලාරු සොරවුව වහපු වෙලාවේ අපේ කට්ටිය එහෙ ගියාම මහින්ද මහත්තයාට එන්න කියලා, සෝමාදාමරසිංහට එන්න කියලා කිව්වා මේක කරන්න බෑයි කියලා. දැන් සෝමාදාමරසිංහ මහත්තයාගේ ජීවතුන් අතර නෑ. නමුත් කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාවක වල් ලබ්බෙන් දැව යුද්ධ කරන්නේ. ඕගොල්ලෝ කිව්වට. හරි. එහෙමයි කිව්වේ. මට කිව්වා මට මේක බේර ගන්න දෙන්න. ඕවා ඔය සෙල්ලම නවත්තන්න කියලා. අපි දැනගත්තා මෙයා LDT එක්ක රාඩා එක හරහා ඩීල් එක දාගෙන හිටියේ. ඒ නිසා අපි එදා ඒ සරණට යව යොමු කළේ කමක් නැහැ. එතුමා ඒ ගෞරවය ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැරිච්ච 26000ක් සෙබළු අතපය දන් දීපු 1000000ක් සෙබළුන්ට මුවා වෙලා ජාවාරම ගෙනිච්ච රණවිරුවන්ට මුවා වෙලා ඒ ජාවාරම අපි හෙලි කරන්න ඕන. මොකද්ද? මුලින්ම කලේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයිතිව තිබිච්ච ඉඩම ගාලු පාරේ. මොකද්ද ලිපිනේ? අංක 1 ගාලු පාර කොළඹ 1. මේක තමයි රටේ තිබිච්ච වටිනාම ලිපිනය, වටිනාම ඉඩම. මොකද කලේ 24 පැයද ආඩම්බරෙන් කියන අපි කොහොමද ආයෝජකින්ද සැලකුවේ 24 පැයෙන් හමුදාව එළියට දාලා දුන්න ආයෝජකයට කියලා කියනවා. මේක නම්බුවත් රණවිරුව රට බේරගත්ත මිනිස්සු ටිකගේ මූලස්ථානයේ 24 පැයෙන් පාරට දාලා ස්ථාන ගණනාවක අනාථයෝ කළා, සරණාගතයෝ කළා, අදටත් යන්නේ නම් නැති කළා, තුට්ටු දෙකක එවගේම නිදහස් දීමනාවක් හැටියට සින්නක් කරව විදේශිකයන්ට විකුණපු එක නම්බුකාර වැඩක්ද මිත්තෝ? රණවිරුව කරන වැඩක්ද? කීයද වික්කේ? million 8250කට වික්කේ. අපේ ආණ්ඩුවේ අපි සින්නක් කර නෙමෙයි 99 අවුරුද්දට නවලෝකේ ගාව ටෙන්ඩර් කැඳවලා ඔය කියන සමාගමටම වික්කා million 13000කට. මිත්‍රෝ පේනව නේද වෙනස? දැන් කොහෙන්ද මේ වගේ සල්ලි? අන්න ඔය හැමෝම අහනවා නඩු අහලා මොකද කළේ කියලා. වැරදියට හරි කරපු FCID පරීක්ෂණයෙන් ඔප්පු වුණා. මෙතනින් ගත්ත කප්පන් වලින් තමයි, මේ ඉඩමෙන් ගත්ත කප්පන් වලින් තමයි තංගල්ලේ බේ හොටෙල් එක සල්ලි වලට ගත්තේ කියලා. තව දිනනවා තව තව තැන් වලට ගියේ ඒවා. ඒවට තමයි වෙනාමල් බේබිලා ඒගොල්ලන්ගේ ඥාතියෝ වාතියෝ ටිකට යන්න සිද්ධ වුණේ. නමුත් මේ රටේ අධිකරණ ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ නිසා, එක උසාවියක නියෝග තව උසාවිය නවත්තන නිසා, අපි කවුරුත් දන්න මේ අධිකරණ ක්‍රමයේ තියෙන ගැටලුව නිසා යුක්තිය ඉටු වෙන්න පමා වෙනවා. අපි දන්නවා ඒක. නමුත් ඒ යුක්තිය ඉටු වෙනවා මොකද? අපේ හදවත් දන්නවා, ඒගොල්ලන්ගේ හදවත් දන්නවා, රටේ හදවත් දන්නවා. හමුදා මූලස්ථානයේ හමුදාව සරණාගතයෝ කළා. ඒ ඉඩම තුට්ටු දෙකට විකුණලා ඒකේ කොමිස්සාක්කුවට දාගත්තයි කියලා. ඊළඟට ඒ කැබිනට් පත්‍රිකාවේ ලිව්වා මේකෙන් හදන්න යනවා හමුදා මූලස්ථානය. මේ සල්ලි දානවා වෙනම ගිණුමක හමුදා මූලස්ථානය අඳින එක දෙනවයි කියලා මුදිත ජයකොඩි කියලා වාස්තු විද්‍යාඥයෙක්. දැන් මේ පාර්ලිමේන්තුව ඇඳ ජෙෆ්රි බාව. ජෙෆ්රි බාව තමයි ජයජයවදන ඉන්නක. මොකද ලෝක ප්‍රසිද්ධ විශාල වාස්තු විද්‍යාඥයෙක්. මුදිත ජයකොඩි කොහමද දන්න කෙනෙක් නැහැ. හැබැයි කවුද හොයලා බලුවා? රාජපක්ෂ පවුලේ ඥාතියෙ. 100%ක් දෙන්න ඕනේ කිව්වා. දැන් ජනාධිපතිතුමා මට කිව්වා මේ අපේ ආණ්ඩුව පෙරළාම ගිහින් බලන්න මේ මූලස්ථානය. මං ගියා යනෝර හමුදාවේ ළමයි වැඩ. මං ආ මල්ලි මොකද මේකේ සයිස් එක? මේ බිල්ඩින් මට තේරෙන්නේ නැහැ. මත් දැවැන්ත බිල්ඩින්. සර් අක්කර 21ක ටයිල් අල්ලන්න තියෙනවා. අක්කර 21ක ටයිල් අල්ලන්න තියෙනවා. ගෝල් බේස් එක අක්කර 18යි. ගෝල් බේස් එක අක්කර 18යි. මුළු රජයේ කාර්යාල සියල්ලම දාන්න තරම් විශාල ආයතනයක්. මං ඩග් ගාලා බැලුවා පෙන්ටගනේ සයිස් එක මොකද්ද? එක්සත් ජනපදයේ ප්‍රධාන හමුදා මූලස්ථානයේ සයිස් එක මොකද්ද කියලා. හරියටම මේ වගේ දෙගුණයයි. අපි වගේ 10000 ගුණයක යවන්ත ආර්ථිකයක් තියෙන රටක, ලෝක විශාලම හමුදාව පාත්ව කරන රටේ, ඒකෙන් භාගයක් මේ දුප්පත් රටේ හමුදා මූලස්ථාන. කියලා ගන්න million 64000යි. අද ගින් තියෙන million 64000. මේක ඉදිරි කාලේ නඩත්තු කරන්න යනවා billion 9.5 සෑම අවුරුද්දකට. මේවා අපිට මහ බරක් මිත්තෝ. මේ රටට ගැළපෙන්නේ නැති මහ බරක්. මේ රටේ මිනිස්සුන්ව මහා දැවැන්ත බදු බරකට කොටු කරන බරක්. දැන් මොකද මේ මුදිත ජයකොඩි කිව්වේ? මිනිහට දැන් කීයක් හම්බ වුණාද? 64000යි 101යි million 640යි කෝටි 64යි. දැන් මිනිහා ගියා ගම්පහ උසාවියට. ගිහිල්ලා කිව්වා අර මල්වානේ වලව්ව. එතකොට ඔරුවල
බැසිල් මහත්තයාගේ කාර්යාලය. එතකොට මාතර බ්‍රවුන් සිල් ඉඩම මේ ඔක්කොම බැසිල් මහත්තයා වෙනුවෙන් මිලදී ගත්තේ මමයි. උදේ මේවායේ මුල්ගල් තියෙන වෙලාවට එතුමාගේ බිරිඳත් එහි පැමිණියාය කියලා සාක්ෂි දුන්නා. දැන් ඒවට කිසිම අයිතිකාරයෙක් නැහැ. කිසිම අයිතිකාරයෙක් නැහැ. සමහර වහන නඩු වලට මොකද උනේ කියලා. මේවා දැන් උසාවි වල ඇහෙනවා. මේ උසාවි වල තියෙන පමාව නිසා හිර වෙලා තියෙනවා. එතකොට මේකද රණවිරුකම? රණවිරුවන්ගේ මූලස්ථානය හදන එකෙන් ගත්ත කප්පම් වලින් වලව් හදලා, එතකොට අනිත් පැත්තෙන් තමන්ගේ කාර්යාල සංකීර්ණ හදලා රදලියෝ වෙන්න හදපු එකද රණවිරුකම? මේකද රණවිරුකම? අර 26000 ජීවිත පරිත්‍යාග කරපු උන්ට කරපු යුතුයකම මේකද? මිත්‍රවරුනි, මේවා රණවිරුකම් නෙවෙයි. මේවා තමයි මිලිටරි ජුන්ටා වල වැඩ කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. දැන් රණවිරුවන්ට කරන අවමානයක්. ඊළඟට 2009 යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ නාවික හමුදා ව්‍යාපාරය ගෙනිච්ච ගාල්ලේ ඒ ව්‍යාපාරය කළේ මොකද්ද? සමුර්ධ ආරක්ෂණ වැඩපිළිවෙල වලට අවශ්‍ය කරන ආයුධ ගබඩා කරලා දුන්න ගාලු වරාය නාවික හමුදා. කීයක් ඉපෙව්වද? 2009 ඉඳන් 2012 2009 ඉඳන් 2012 වෙනකන් ඉපෙව්වා මේකෙන් මිලියන 1800ක් නාවික හමුදා. මේක දිහා බලාගෙන හිටියා කෑදරකමෙන් අර මිලිටරි ජුන්ටාවේ කට්ටිය. හැදුවා රත්නා ලංකා කියලා ආයතනයක්. ඒකේ ප්‍රධාන විධායකයෝ දෙන්නම ගෝඨාභය මහත්තයාගේ ගජමිතුරු දෙන්නේ ගෝඨාභය මහත්තයාට එක දවසේ හමුදාවට බැඳිච්ච දෙන්නේ. ඒතර ඒ දෙන්න හරහා ගත්ත මේක රත්නා ලංකාවට. රත්නා ලංකාවෙන් දුන්න මේක ඇවන්ගාඩ් එකට. ඇවන්ගාඩ් එක පුද්දලික සමාගමක්. ඇවන්ගාඩ් එක 2012 මේ රාජිත අමතිතුමාලා අපි මැදිහත් වෙලා යන්තම් මේක ආණ්ඩුවට ගන්නකම් මේ අවුරුදු ගාන තුල මිලියන් 12000ක් හෙව්වා. 1700යි ශ්‍රී ලංකා නාවික හමුදාවට දුන්නේ. 10000ක් දසලක්ෂ 10000ක් ලක්ෂ ලක්ෂයක් දාගත්ත සාක්කුවේ. මේකද නාවික හමුදාවට කරපු සේවය? අද මොකද වෙලා තියෙන්නේ? එදා 2012 එක නාවික හමුදාවට අපි අරන් දුන්නට පස්සේ අපේ සාක්කුවට සතයක්වත් ආවේ නැහැ. හැබැයි ඒක ගියා නාවික හමුදාවට. අද වෙනකොට අපි උපයලා දීලා තියෙනවා මිලියන් 8000ක් ලක්ෂ 80000ක් අපේ නාවික හමුදාවට අපි ඉතුරු කරලා දීලා තියෙනවා. ඒවයි මිත්‍රවරුනි රණවිරුවන්ට සලකන්නේ. අරක මොකද්ද? මිලිටරි ජුන්ටාව. දැන් මං ගත්ත මේ ඇවන්ගාඩ් එක ගෙවපු ලයිස්තු සිරිලිය සමියට ගෙවලා තියෙනවා. නාමල් මහත්තයාගේ කාර් රේස් වලට ගෙවලා තියෙනවා. ගෝඨාභය මහත්තයාගේ පුජ්ජලික ලේකම්ගේ දිනුමට දාලා තියෙනවා මේ මිලියන 350ක් මේ විදිහට කරගෙන ගිහින් තියෙනවා. ලයිස්තු අවශ්‍ය නම් කියනවා. අපි අභියෝගයක් කරනවා පුළුවන් නම් කියන්න කියලා අපි ගාව ලයිස්තුව තියෙනවා. මෙන්න මේ විදිහට පුජ්ජලිකව කරගෙන ගිය මිත්‍රෝනි. අද ඔය දේශ ප්‍රේමී පොරටෝක් දෙන හුඟක් අයගේ පක්ෂ කාර්යාල ඒ වගේම ප්‍රවාහන කරපු වාහන මේ ඔක්කොම ගෙනිච්ච ඇවන්ගාඩ් සල්ලි වලින් මිත්‍රෝනි. අපේ සමහරුන්ට උඩ විරුද්ධව කතා කරන්න බෑ. මොකද මේ අපේ පැත්තේ හිටපු හිකනලු දෙතුන්දෙනෙකුත් මුගේ සාක්කුවේ වැටලා හිටියේ. ඒකෙන් තමයි මේ නඩු ඔක්කොම අවුල් වෙලා ගියේ මිත්‍රෝනි. ඒක නිසා මතක තියාගන්න මේ රටේ නාවික හමුදාවට කරපු ඒ අපරාධය. ඒ විතරක් නෙමෙයි, යෝජිත රාජපක්ෂ මැතිතුමා නාවික හමුදාවට යනකොට මුළු නාවික හමුදාවේම තිබිච්ච සුසුකම් වාර්තාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා උන්නැව ගන්න නාවික හමුදාව. මේකයි රණවිරුවන්ට විනයයි කලමනාකරණයයි ලබා දුන්නේ මිත්‍රෝ. ඊළඟට අර ගුවන් හමුදාවට මිග්යානා ගන්න කියලා කිව්වා. ඒ මිග්යානා ගන්න ගියාම ගැහුවා එකෙනු කොම්පැනියක් නැහැ, ලයිස්තුවක් නැහැ, පරණ බඩු ටික ගෙනල්ලා දාලා ගැහුවා එකේ. අන්න එංගලන්තේ වර්ජින් අයිලන්ඩ් එකේ අරලා තියෙනවා ගිනුම. දැන් ඒකට අදාළ මිනිහා පිටරට. දැන් මේ අපිට කියනවා මහ බැංකු බැඳුම් කරේ ගැන. මේකක් කියනවා මහ බැංකු බැඳුම් කරේ වරදක්. ඒකට දඬුවම් දෙන්න ඕනේ. තරාතිරම නබලා දඬුවම් දෙන්න ඕනේ අපේ පැත්තේ හිටියක්. ඒකට අපි ඉදිරියයි. ඒකට නඩු පවරලා තියෙනවා. ඒකට කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ වංචාවලට මේ මිග් ගණ දෙනුවට මේ ඇවන්ගාඩ් ගණ දෙනුවට ඒ වගේම EPF එකේ ETF එකේ සල්ලි හොරගම් කරපු රත්වත් එලගේ ඉන්ට්‍රස් නඩුවට ඒවට නඩු පවරනකොට තමයි කියන්නේ පවුලට ගහනවා, පවුලට හිරිහැර ගන්නවා කියලා කියන්නේ. මිතෝරි අපි කාටත් හොරුන්ට එක විදියට වැඩ කරන්න පුළුවන් සමාජයක් හදලා තියෙනවා. මම ඔබතුමාලට බොහොම පැහැදිලිව කියනවා ඊළඟ රජයෙන් මේ රජයේ වගේ ඩීල් කාරයෝ නැති තරුණ අමාත්‍ය මණ්ඩලයක් ශක්තිමත් පිරිසක් අපි ගෙනල්ලා මේකට අපි ඍජුව දඬුවම් දෙනවා. දීර්ඝාරෝපක් නොකරන්න තමුන්නාසලගේ මනාප ඊළඟ මහමැතිවරණි පාවිච්චි කරන්න කියලා මම කියනවා. මම නම් කියන්නේ කට්ටිය දන්න ඔක්කොම කවුද කියලා.
ඒක නිසා මිත්තෝරුනි මේවා රණවිරුකන් නෙවෙයි මේවා මිලිටරි ජුන්ටාවේ වැඩ. ඒ වගේම මේ ළඟදි මහින්ද මහත්තයා කියනවා මේ ආණ්ඩුව අරන් තියනවලු ඩොලර් බිලියන 20ක් ණය කරපු විවික්කමක් පෙන්වන්න කියලා කියනවා මහින්ද මහත්තයා. එතුමාට මම කියනවා එතුමාට සංඛ්‍යාලයකට කියලා දෙන අය ලනු දෙනවා හරියට. මම දන්නවා ඒක ඒ කාලේ ඉඳන්. ඇත්තටම අපි අරන් තියනවා බිලියන 20ක් නෙමෙයි 22.3ක් මේ 2019 දෙසැම්බර් වෙනවා. මොනව කරන්නද? මහින්ද මහත්තයා ගිනි පොලියට ගත්ත සල්ලි වලින් ඒ ණය ගෙවන්න තමයි මේ ණය වලින් 175ක් අපි වැය කරලා තියෙන්නේ මිත්‍රෝ. ඒ වගේම තවත් 113ක් වැය කරලා තියෙන්නේ DSNA නායකගේ ඉඳන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වා ගත්ත ණය ගෙවන්න 113යි. මහින්ද මහත්තයාගේ අවුරුදු 10 ණය ගෙවන්න 175යි. අවුරය කියනවා නම් මේක තමයි ඇත්ත මිත්‍රෝ. ඇයි මේ 108යි ඩොලර් පොලිය 106යි රුපියල් අව ප්‍රමාණය වීම එකතු කළාම මිත්‍රවරුනි නිකම්ම 114යි. එතකොට අවුරුදු 5න් බැඳුම් කරේ දැම්මනම් අවුරුදු 5න් ඉබේම ණය ඩබල් වෙලා ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ පාපේ විඳින්න වෙලා තියෙන්නේ ඔබතුමාලට අපිට. පාම් පිටි වලින් කිරි පිටි වලින් ඩීසල් වලින් පෙට්‍රල් වලින් බදු ගෙවන්න වෙලා තියෙන්නේ මෙන්න මේ වරිග ආර්ථිකේ. මේවා ඇති මුකුත් නවෝත්පාදනයක් කරගම් එකක් නැහැ මිතුනේ. මේකට කියන්නේ වරිග ආර්ථිකේ. වරිග හදන ආර්ථිකය ගෙනියන්න තමයි මේ ටික කරලා තියෙන්නේ. දැන් අපි මොකද කරලා තියෙන්නේ? අපි මේ රටේ රාජ්‍ය සේවකෝ 14 ලක්ෂයේ වැටුප් දෙගුණකින් වැඩි කළා. එක පවුලක එක වරිගක කට්ටිය වෙනුවට රටේ 14 ලක්ෂයකගේ වැටුප් වැඩි කළා. සමෘද්ධිය 20 ලක්ෂය දක්වා පවුල් වැඩි කළා දිනලා සමෘද්ධිය වැඩි කළා. අපි කරේ කාටද? 65 ලක්ෂයක් මේ රටේ ජනතාවටයි අපි කළේ. අපිට තව කරන්න තියෙනවා. කරන්න බැරි වුණා අපිට වැරදිච්ච දැන් තියෙනවා. නමුත් වරිගයක් හදනවට වඩා එක පවුලක් හදනවට වඩා රටේ පවුල් තියෙන මේ මිලියන 5.5 ලක්ෂ 55ක පවුල් රකින්න වැඩ කරන එක තමයි මේ රජයේ ප්‍රතිපත්තිය අනාගත රජයේ ප්‍රතිපත්තිය කියන එක මම තමුන්නාන්සලට කියනවා. අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව හරි පැහැදිලි මිත්‍රෝ. ගිය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ ඒ අය තමයි රාජ්‍ය ආදායමෙන් 97%ක් පාලනය කළේ. අදටත් බැසිල් මහත්තයා විදේශිකේ, අදටත් ගෝඨාභය මහත්තයාගේ පවුල විදේශික. මේ ඇමරිකානුව ටික තමයි දැන් ඊළඟටත් මේ කර අරගෙන ඉන්නේ පරණ නාටකේ ආයි නටන්න, වරිග ආර්ථිකයේ නැවත ගේන්න. ඒක නිසා මතක තියාගන්න එතන හිටියා ගිය කාලේ ඔය පැත්තේ දැන් ඉන්න මිනිහෙම්මයි මට ලියලා දුන්නේ 269 දෙනෙක් හිටියා රාජපක්ෂ පවුලට සම්බන්ධය ආණ්ඩුවේ විවිධ නිලතල දරමින් 270 වෙනියා දේශීය ආච්චි ඊට පස්සේ තමයි දිනේෂ් ගුණවර්ධන වාසුදේව ඔය කට්ටිය පිටෝ. එතකොට මේකද මේ රටේ අපි හදන්න යන ආණ්ඩුව? මෙතන එහෙම නැහැ. මෙතන කවුරුවත් රකින්න පවුල් නැහැ. මෙතන කාටවත් තර කරන්න බූදල නැහැ. මෙතන අපි පහදිලිවම කියනවා අලුත් පරපුරක්, අලුත් නායකත්වයක අලුත් තරුණ කණ්ඩායමක් අපි රැගෙන එනවා ලබන 16 වෙනිදායින් පස්සේ මේ රට කරවන්න කියන එක අපි ඉල්ලා සිටිනවා.